අලුත් අර්ථවත් වැදගත් ජනතාවට අවශ්‍ය සංවර්ධන ක්‍රියාවලී විශාල ප්‍රමාණයක් අද මේ ස්ථානයේ දන්තාව අතරපත් කිරීමේ කර්තව්‍යයට සහභාගී වෙන්න ලැබීම ගැන ලෝකයේ බලවත් රටවල් කියන ආකාරයට බලවත් අස්සවාදී සංවිධානයක් පරාජය කරනු ලැබුවේ ඒ වගේම වුන් කියනවා ඒ පරාජය කිරීම පිටිපස්සේ විශාල සාහසිකත්වයක් තිබෙනවා කියලා එහෙම නැත්නම් යුද අපරාධ තිබෙනවා කියලා ඒක ඇත්ත නම් ඒ යුද්ධ කරපු හමුදාව අවුරුදු 5ක් නිකන් ඉන්නකොට මීට වඩා මහා භයානක සිදුවීම් වෙන්න ඕනේ අර ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ගමන් පෙර පාසල් වලට ඇවිල්ලා උඩ පිටි තියාගෙන යනවා ළමයි පාසලේ නැත්තම් මිතුරු මරනවා එක එක තැන්වල එක එක සමූහ වශයෙන් මිනිස්සු මරනවා වෙඩි තියනවා කෲරත්වේ හොයනවා හැබැයි ඔබ අපට කාටත් පේනවා දශක තුනක් තිබ්බ යුද්ධයක් තිබ්බ රටක අපරාධ අඩුවීමක් අපි ආස කරන මට්ටමින් ඒ ප්‍රවණතාවයේ වැඩෙන්නේ නැති වුණාට යුද්ධයක් ඉවර වුණාට පස්සේ ලක්ෂ සංඛ්‍යාත හමුදාවක් ඉතුරු වෙලා ඉන්න රටක මේ ගානට මේ රට මෙහෙම කොහොමද තියාගෙන යන්නේ කියන එක කවුරුත් කල්පනා නොකරන කතාවක් මේ කතාව ඉතා වැදගත් කතාවක් මිනිසුන්ට හරි ලේසි යුද්ධය ඉවර වුණාට පස්සේ අපේ ආරක්ෂක හමුදාවල සමාජිකයෝ විශාල බහානක කෲර සිද්ධි සමග ජීවත් වෙන පිරිසක් බවට පත් වුණා නම් හැමෝම නෙවෙයි ටික දෙනෙක් හරි සැලකියුතු පිරිසක් හරි එහෙමනම් මේ කෲරත්වය ගැන කතා කරන්න විරුද්ධ පක්ෂ ඕන තරම් තියෙනවා එහෙනම් මේ සිද්ධි අතිශයෝක්තිය නම් වල හුවා දක්වන්න ඕන තරම් ජාත්‍යන්තර ප්‍රජාව ඕන තරම් මානවීකම් සංවිධාන තියෙනවා ලෝකයේ එහෙමනම් මේ සිද්ධි හෙළාගන්න හැබැයි අගේ නොකරන එක දෙයක් කොහොමද මෙහෙම යුද්ධයක් කරලා වසර පහක් ගෙවෙද්දි රටක ඒ යුද්ධ කරපු ආරක්ෂක හමුදාවක් ඉක්මවාගෙන ඒ ආරක්ෂක හමුදාවේ මානසික යුද්ධයට ගැලපුණු මානසික තත්ත්වය සාමාන්‍ය ජන ජීවිතයට ඔබින මානසික තත්ත්වයක් බවට පෙරලගත්තේ කොහොමද අන්නේ කතාව තමයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ බවට පරිණාමය වීම මෙන්න මේ කතන්දරය තුළ තියෙනවා